සුදා සනක් සෑම කෙනෙක්ම ටික මොහොතක් මා සමග ඔබ එකතු වෙනවාද දෙවියන් වහන්සේව නමස්කාර කරන්නට හලෙලූයා ස්තුති ස්වාමිනී Yeah.
සුරේ මහිමයෙන් පිරියයි තේජසේ රජතුමානෙනි හල්ලුයා තේජසේ රජතුමානෙනි අපි මාඔබව නමදිමි Tejase Rajatumanani, Hallelujah, Tejase Rajatumanani, Hallelujah, Hallelujah. The Dawasidi Apiyakna Karno Yesuski Nam and Swamin Mimohote, Tejase Rajatumanani, Ubus Parshikaran, the Yam Rogi Shari Reactiveno, the Yam Kenek Tula, Sue, then Nidahasweva. Then, so, oh Swamini, oh Swamini, oh Swamini, this way Abhimukhe, Tenevata Avarane Nidahasweva Swamini, Stuti. Pianini api session api deshe vinvin yaknya karno, but kyu apage naayakyan vinvin yaknya karanta, unken stuti den, nenis api deshe sema naayake, ken api stuti deno obata. Api unvashi vaad karano, Jesus Christus vansige name balen Swamini. ඔබගේ ආශිර්වාදය ස්වාමිනේ අපි යමක් ආශිර්වාද කරනවාද ස්වාමිනේ ඔබ ආශිර්වාද කරන්නේ හලෙලූයා යේසුස්ගේ නාමයෙන් දෙවියන්ගෙන් අපි ස්තුතිවන්ත වෙන ඔබගේ දරුවන් ඔබගේ IT දසින් කොටස ස්වාමිනේ ගබඩා ගෙට දාමන අවස්ථාවේදී ස්වාමිනේ අහසේ කවුළුවර ඔබගේ සඵලත්වය ඔබ වක් කරන්න යන නිසා Jesus ke balava name balen isabeu vachane ubai stira karana swamini stuti 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 Jesus ke balava name amen 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 stuti swamini ad dasi dia mama navatat api me kali digadama katha kara tibenne deviyan vasige tejasi gana බදන්නවද දෙවියන් වාසිගේ තේජස් එක බලවත් අර්ථයක් තමයි ප්‍රකාශ වෙන දේව අභිමුඛය ප්‍රකාශ වෙන දේව අභිමුඛය හලෙලූයා ඒ අභිමුඛේ ප්‍රකාශ වෙන විට ඒ අභිමුඛේ බර ආශ්චර්යමත් ආශ්චර්යමත් ක්‍රියාවල් වලින් ඒ බරයි එනිසා ඒ ප්‍රකාශ වෙන දේව අභිමුඛය මම විශ්වාස කරන උන් වහන්සේ මේ අන්තිම කාලයේදී වක්කරන්ට යන දෙය දෙවියන් වහන්සේගේ තේජසේ නිදහස් වෙනවා කියන්නේ මනුෂ්‍ය උපකාරය නැතුව උන් වහන්සේ දේවල් කරන්ට පටන් ගන්නවා මනුෂ්‍යයන්ගේ දෑත් නැතුව ආමෙන් මනුෂ්‍ය උපකාරය නැතුව මනුෂ්‍ය ශක්තිය නැතුව අධ්‍යාත්මික ලෙස උන්වහන්සේ දේවල් කරනවා නේද අර සරණ මංගල්‍යයේ වතුර වයින් කෙරුවම එතන මිනිස්සු නෙමෙයි එතන කරේ ඒක අධ්‍යාත්මික දෙයක් ඒකයි බයිබලෙ කියන්නේ මහිමේ දුටුව කියලා ඒ ස්ථානේ මරියතුමී යව්වේ නැහැ ඒ සෙනඟ කඩේ යව්වේ නැහැ මරියතුමී සල්ලි දීලා ආශිර්වාද කරලා එහෙමනම් දේව මහිමය දකින්නේ නැහැ එහෙමනම් එනංගේ මිනිසුන්ගේ උපකාරය දකින්නේ
නමුත් තේජසය කියන්නේ දෙවියන් වහන්සේ යමක් කරනවා මිනිස්ය උපකාරය නැතුව ඒක ආශ්චර්යමත් ලෙස ජීවිතයක් වෙනස් වෙනවා සුවයක් හටගන්නවා සඵලත්වයක් නිදහස් වෙනවා මේකයි තේජසය හල්ලෙලූයා බයිබලයේ කියා තිබෙනවා මේ අන්තිම තේජසය පළමු තේජසයට වඩා බලවත් වෙන්න යනවා කියා දැන් අද දවසේ මගේ මාතෘකාව තමයි තේජසය වාතාවරණය වෙනස් කරයි මේ තේජසය ඔබ තුල නිදහස් වෙනකොට ඔබගේ වාතාවරණය ඔබ අවට වාතාවරණය වෙනස් වෙන්න යනවා යේසුස්ගේ නාමයෙන් අපි යනවා ලූක් සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයට ලූක් 9 28 ට තවද මේ වචන කියා අට දවසකට පමණ පසු උන් වහන්සේ පේත්‍රස් යොහාන් ද යාකොබ් ද කැඳවාගෙන යාඥා කරන පිණිස කන්දට නැගුණුසේක යාඥා කරන පිණිස කන්දට නැග්ගා උන්වහන්සේ යාඥා කරදී හොඳින් මතක තියාගන්න යාඥා කරදී උන්වහන්සේගේ මුහුණේ ආකාරය වෙනස් විය මොකද උනේ තේජසෙන් නිදහස් වුණ එතනට උන්වහන්සේගේ මුහුණ බබලෙන්ට පටන් ගත්ත එපමණක් නෙමෙයි උන්වහන්සේගේ වස්ත්‍ර සුදුව බබලුනේ තේජසේ වස්ත්‍ර වලට නිදහස් වෙන්න පටන් ගත්තා හලෙලුයා හලෙලුයා ඒක දන්නේ නැහැ යේසුස් වහන්සේගේ වස්ත්‍ර වලට අත ගහනකොට මිනිස්සුන් සුවපත් වෙන්නේ ඒකද දන්නේ නැහැ නමුත් මෙන්න මේ ස්ථානයේදී වැදගත් දෙයක් කියලා තිබෙනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් යාඥා කරද්දී තේජසේ නිදහස් වුණා මේක කරන්නේ නැත්නම් අපි තේජසේ අද්දකින්ට යන්නේ නැහැ ආමෙන් ඒ අධ්‍යාත්මික දෙගේ हालेलुया उन्वांस के अभिमुखे बर एक तेजस्वी कहने अभिमुखे बर मन कथा करने देव अभिमुखे गैन अभिमुखे बर बरे समाधान इन बराय निदास इन बराय जय ग्रहण इन बराय प्रीति इन बराय सुए इन बराय द बाइबल किया थे बिना उन्वांस एक खंडट नेग्गा मत मतलब कहना කන්දට නැග්ග දෙන්නේ එක්කෙනෙක් තමයි එලියා නේද එලියා වචනයක් දීලා ඊට පස්සේ කර්මල් කන්දට නැග්ගා එයි යාඥා කරන්න තවත් මිනිස්සෙක් තමයි මෝසස් ඔහුත් කන්දකට නැග්ගා දෙවියන් වහන්සේ සමග බොහෝ දවස් කාලයේ ගත කරලා කන්දෙන් පල්ලයට බහිනකොට උන්වහන්සේ ඔහුගේ මුහුණ බබලෙන්ට පටන් ගත්ත තේජසෙන් දැන් බයිබලයේ කියා තිබෙනවා යේසුස් වහන්සේ කන්දට නගින්න ලේසි නෑ ඒ කන්දට නැග්ගේ හේතුව තමයි මිනිසුන්ගෙන් වෙන් වෙන්න අපේ සැබවින් යාඥාවට ඇතුල් වෙන්න නම් වෙන්වීමක් සිදු වෙන්න අවශ්‍යයි දැන් ඔබ කියයි මම පාරේ යනකොට යාඥා කරනවා බොහොම හොඳයි මම බස් එකේ යනකොටත් යාඥා කරමින් යන්නේ ඉතාම ලස්සනයි ඔව් මම වාහනේ එළවනකොට මම යාඥා කරන්නේ හොඳයි ඒක ඔක්කොම හොඳයි නැත්නම් මම කුස්සියේ උයනකොට යාඥා කරනවා ඒක හොඳයි අතු ගන්නකොට යාඥා කරනවා මං හිතන හැටියට යේසුස් වහන්සේ පාරේ ඇවිදිනකොට යාඥා කරන්නට ඇති නමුත් බයිබලයේ කියා තිබෙනවා යේසුස් වහන්සේට සුපුරුදු ස්ථානයක් තිබ්බා බයිබලයේ කියනවා ඔලිව කන්දට උන් වහන්සේ නැග්ගලු සුපුරුදු ලෙස ඒ කියන්නේ ඒක තමයි උන් වහන්සේගේ යාඥා කරන ස්ථානය උන්වහන්සේ සෙනගගෙන් වෙන් වෙලා උන්වහන්සේ ඔලිව කන්දට නැග්ග පුරුද්දක් ලෙස කියලා බයිබලයේ කියනවා ඒක ඔහුගේ රහස් යාඥාවේ ස්ථානය කියලා බයිබලයේ සඳහන් කරලා තිබෙනවා ඉතින් යේසුස් වහන්සේට තිබ්බා වෙලාවක් ආමෙන් බොහෝ ස්ථානවල කියන උන්වහන්සේ අලුයම නැගිට වනාන්තර ස්ථානයකට ගොස් යාඥා කළේ උන්වහන්සේට තිබුණා විනයානු නැත්නම් විනය සහිත යාඥා ජීවිතයක් උන්වහන්සේට තිබ්බා දැන් පළවෙනි පේත්‍රස් 4:7 කියලා තිබෙනවා යාඥාව පුරුද්දක් වීමට ඒකේ අර්ථය තමයි මේ පදේ අර්ථය යාඥාව පුරුද්දක් කරගන්ට නම් අපේ ජීවිතේ විනයක් තිබෙන්න ඕනේ අපේ සොයන් පාලනයක් නැත්නම් හික්ම වීමක් නැත්නම් චේතනාවක් නැත්නම් හිතාමතා කරන දෙයක් තියෙන්න ඕනේ මගේ හදවතේ යාඥාව පුරුද්දක් කරගන්න මේක නිකන් ඔටෝ වෙන්නේ නැහැ මේ යාඥාව නමුත් ඒක පුරුද්දක්
කරගන්න මගේ ජීවිතේ විනය කරන්න ඕනේ. ඉතින් අපි දකිනවා සෙනගකෙන් වෙන්ට යේසුස් වහන්සේ කන්දට නැගලා යේසුස් වහන්සේ යාඥා කරදී තේජසේ නිදහස් වුණා. තේජසේ නිදහස් වුණා. මෙන්න යතුරක් අද දවසේදී. දැන් සමහර විට ඔබ කියයි समाटो बहाय मुकदमे खंद समाटो बगे खंद वेन्न पुलुवान समाटो बगे कामरे तुंदेनेक निधागने इन्न वैती समाटो बगे खंद वेन्न पुलुवान बगे एंद ओब अनित आया नेगिटीन टेसला ओब खाली नेगिटला ओब देवियन वाहन सेट याक्या करनो एक है बगे खंद समाट बगे खंद वेन्न पुलुवान बगे गेदर මිදුල සමහර ඔබගේ කන්ද වෙන්ට පුළුවන් ඔබගේ ගෙදර සාලේ සමහර ඔබගේ කන්ද වෙන්ට පුළුවන් සමහර වෙලාවෙදී ටීවී එක ඔෆ් කිරීම ඒක ඔබගේ කන්ද වෙන්න පුළුවන් සමහර ඔබගේ කන්ද වෙන්ට පුළුවන් ෆෝන් එක ඔෆ් කිරීම ආමෙන් ෆෝන් එක ඔෆ් කරලා ඉන්ටර්නෙට් ऑफ कर नत्तम मिन्न में एंगिल वैड करना में कोट्टोरु वग एंगिल एक टोक 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 गाला एक वादिनो एक एक लांगतिया गातो में याक्या करना में हम इट पासे टोक 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 नमूत अपी दाकिनो आ एक एक खंडट नागिनो आ किलकियाने वेन वेन स्थाने एक सिटी ने कोटा बाइबल कीनो तेजसे निदास सुना अद देवियन वांस अपी वो खंडवनो अपी कोपमन देवियन वांस के तेजसे आद्दा किंट बड़ीगिन्ना अपके जीविते थिबेनो आदर द में स्थाने क्या तुन वांस के मुहुन बाइबल इंट पटांगा तो वधानो द तेजसे उबटे निदास वेनो कोटे एतुले निदास वेनो कोटे बदाकिनो उबगे मुहुने ඔබගෙ තොල් නෙමේ සිනා වෙන්නේ ඔබගෙ මුහුණේ හැම hina වෙනවා ඔබගෙ මුහුණේ හැම බබලින්ට පටන් ගන්නවා බබලින්ට පටන් ගන්නවා හලෙලූයා දැන් බයිබලෙ කියනවා මේ සවස්ථානයක මාක් නාමේ කියලා තිබුණ යේසුස්වහන්සේ කන්දෙන් බැස්සම සෙනග උන්වහන්සේ ගාවට දුවල ගිහිල්ලා විස්මිත වුණාලු උන්වහන්සේ දැකලා විස්මිත වුණාලු දැන් මේ නිතරම දකින යේසුස් එදා ඇයි විස්මිත වුනේ මුහුණේ අලංකාරය දුටුවම ඔවුන්ගේ කටවල ඇරුණ විස්මිත වුණා කියලා බයිබලයේ සඳහන් කරලා තිබෙනවා පළමුනි දේ අද දවසේ මම ඔබට කියන්නේ තේජසේ අත්දකින්න නම් සහෝදර සහෝදරනි ඔබයි මායි යාඥාවට ඇතුල් වෙන්න ඕනේ විශේෂයෙන් බව උනන්දු කරන ආත්මෙන් යාඥා කරන්න ශුද්ධාත්ම භාෂාව එක බලවත් යතුරක් තේජසේ වාතාවරණයට ඇතුල් වෙන එක බලවත් යතුරක් අද දවසේදී. හල්ලෙලූයා දකින් බලන්න පේත්‍රස් යොහන්සා යාකොබ් එදා තේජසේ අද්දැකේ කොහොමද යේසුස් වහන්සේ සමග සිටපු නිසායි. යේසුස් වහන්සේ සමග ඒ මොහොතේදී තනි වුණු නිසායි. එදා ඔවුන්ට තේජසේ දකින්ට ප්‍රකාශ වෙන අද්දැකීම ලබන්ට පුළුවන් උනේ. දෙක මා දකිනවා ලූක්සුබාර නමුවනි පරිචේ දෙ තිස්වනි පදය කියා තිබෙන විට මනුෂ්‍ය දෙදෙනෙක් උන්වහන්සේ සමඟ කතා කළෝය. ඔවු නම් මෝසෙස් සහ එලියාය. ඔවු තේජසයෙන් යුක්තව දැනගන්න මෙතන තේජසේ නිදහස් වෙනවා. ඔක්කොම පටන් ගත්තේ කොහොමද යාඥා කරද්දී. හලෙලූයා හලෙලූයා. එතන අපි දකින තේජසේ පෙනී උන්වහන්සේ යෙරුසලමේ සිදු කරන්න තිබුණු උන්වහන්සේගේ ඉකුත්වීම නැත්නම් මරණය ගැන කතා කරමින් සිටියෝය. ඕ මේ තේජසේ මැදියේ හරි අමුතු මාතෘකාවක් කතා කරන්නේ. මොකද්ද මාතෘකාව? එච්චර ලස්සන මාතෘකාවක් නෙමෙයි. යේසුස්ගේ මරණය කියන මාතෘකාවයි කතා කරන්නේ. මේ මේ මෝසෙස් සහ එලියා සාකච්ඡාවක් කරන යේසුස් වහන්සේගේ මරණය ගැන. ඇයියේ දෙවනි කාරණාව තමයි කුරුසය තමයි තේජසය අත්දැකීමට අපට සාදා තිබෙන මාවත. දැන් දැනගන්න කුරුසයට යෑම කල්වරි කුරුසේ යේසුස් වහන්සේ මහ ජයග්‍රහණයක් ලැබුවා. ඒ ජයග්‍රහණයේ ඔප්පුව තමයි ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම. ඒ ජයග්‍රහණයේ ඔප්පුව, ඒ ජයග්‍රහණයේ ප්‍රකාශ වීම, ඒ ජයග්‍රහණයේ අනුමැතිය තමයි යේසුස් වහන්සේ මළවුන්ගෙන් උන්වහන්සේ නැගිටති. අපි දකිනවා තේජසේ සහ කුරුසයට පත්වීම නැත්නම් මරණය, යේසුස්ගේ මරණය වෙන් කරන්න බෑ.
තේජසයක් අත්දකින්නේ උන්වහන්සේ කල්වාරි කුරුසේ මැරුනේ නැත්නම් උන්වහන්සේ ජීවිතේ පූජා කෙරුවේ නැත්නම් උන්වහන්සේ පාපය සාපය මරණය සතුරා පරාජය කළේ නැත්නම් අද දවසේ අපිට තේජසය අත්දකින්න බෑ ඒක නිකන් කාසියක් ගත්තොත් කාසිය දෙපැත්තක් තියෙනවා කාසිය උඩ පැත්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය කියලා කිව්වොත් කාසිය යට පැත්ත උන්වහන්සේගේ තේජසය මේ දෙක වෙන් කරන්න බෑ ඒ කුරුසේ මරණය තුලින් තමයි අපිට තේජසයට ඇතුල් වෙන්න මාවත සෑදී තිබෙන්නේ හලෙලූයා ඒ උන්වහන්සේ වැගුරු ලේ වල තමයි අපිට තේජසේ බලය අපිට අත්දකින්න පුළුවන් වන්නේ දැන් දැනගන්න ක්‍රිස්තුස් වහන්සේගේ තේජසය උන්වහන්සේ දෙන්නේ උන්වහන්සේගේ අනර්ග රුධිරයෙන් සෝදා පවිත්‍ර වූ අයට උන්වහන්සේගේ උන්වහන්සේගේ තේජසේ නිදහස් කරන ලබන නිසා තේජසේ මිලාදිකයි ඇයි යේසුස් ජීවිතය පූජා කළා ඒ තේජසය අපට ලබා දෙන්න. ඉතින් අද දවසේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වැගිරීම තුලින් ඒ ලේ වල බලය තුලින් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ට ලැබපු ආලේපය සාශුද්ධාත්ම බලය අපිට ලැබී තිබෙනවා. දැන් ඔබ දන්නවද යේසුස් වහන්සේ කුරුසයට පත් වුණාම දේව මාලිගාවේ තිරය ඉරුණා. ඒ තිරය අනිත් පැත්තේ තියෙන අතිශුද්ධ ස්ථානය ඒ තිරය ඉරුණේ ඇයි ඒක යේසුස් වහන්සේගේ ලේ වැගිරීමට සමාන කරන වහන්සේගේ ඉරුණු ශරීරයට සමාන කරන ඒ තිරය ඉරුණේ ඇයි අපි දකිනවා අපිට අතිශුද්ධ ස්ථානයේ දෙවියන් වහන්සේගේ තේජසය අත්දකින ස්ථානයට අපිට අවසරය ලබා දෙන්න. ඒ නිසා ඔබයි මායි සුදුස්සෝ තේජසය අත්දකින්න තේජසය නිදහස් කරන්න. හලෙලූයා. අපි සුදුස්සෝ ඇයි අපේ ධර්මිෂ්ඨකම නිසා නොවේ අපේ හොඳකම නිසා නොවේ අපි අවුරුදු 20ක් ගැලවීම ලබලා ඉන්න හින්දා නොවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග රුධිරය අපි වෙනුවෙන් වගුරුපු නිසාත් උන්වහන්සේ කල්වරි කුරුසේ මරණය සහ උන්වහන්සේගේ ජයග්‍රහයක උත්ථානය නිසාත් අද දවසේදී අපිව තේජසය අත්දකින්න සුදුසොන් බවට පත්වී තිබෙනවා. හලෙලූයා. ඒකයි තේජසය මැදියේ එලියාස් මොසස් යේසුස්ගේ මරණය ගැන කතා කරන. අද දවසේදී මම මේ කතා කරද්දී යම් කෙනෙක් මේ ස්ථානයේ සිටිනවාද? හලෙ ඔබ කියනවා මම දන්නේ නැහැ මේ යේසුස්ව. මට ඕනේ මේ තේජසය මේ ආශ්චර්ය මා ජීවිතයට මට ඇතුල් වෙන්න මට අද දවසේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් ජීවිතේ පූජා කරුවා. ඔබේ පාපේ දරාගෙන ඔබ අද කියනවා නම් යේසුස් මගේ පාපයට සමාව දී ඔබගේ අනර්ග ලේ වලින් මාව සෝදන්න මාව පවිත්‍ර කරන්න කියලා ඔබ කියනවා නම් යේසුස් මගේ හදවත තුලට එන්න මම ඔබව මගේ ගැලවුම් කාර්යය හැටියට ස්වාමින් හැටියට පිළිගන්නවා. ඔබ මේ චූටි ආඥාව කරනවා නම් උන්වහන්සේ ඔබට සමාව දී උන්වහන්සේගේ ලේ වලින් ඔබ සෝදා පවිත්‍ර කර ඔබගේ පරණ ජීවිතය මකා දමා ඔබව අලුත් මැවිල්ලක් කරන්ට යනවා. හලෙලූයා. ඔබ අලුත් මැවිල්ලක් කරලා ඔබත් මේ තේජස්වී තේජසය දකින ස්ථානයට සුදුස්සෙක් වෙන්ට යනවා යේසුස්ගේ නාමයෙන්. තුන්වෙනි දේ තමයි අපි දකින ලූක් 9:32 කියන පේත්‍රස් ඔහු සමග සිටියෝ නිදි බරව උන්නෝය. හිතන්න පුළුවන්ද තේජසේ මැදියේ මේ කිතුනෝ නිදි පොඩ්ඩක් මේ සභා ජීවිතයට චුට්ටක් කිට්ටුයි වගේ නේද? මේ කාලේදී ප්‍රවේශම් වෙන්න කිතුනෝ ඔබට ආත්මික නිදි බරක් ඔබට එන්න පුළුවන් ප්‍රවේශම් වෙන්න. හරිද? අපිට ආත්මික නිදි බරට ඇතුල් වෙන්න පුළුවන්. ආත්මික සිසිල් භාවයට ඇතුල් වෙන්න පුළුවන්. ආත්මික ඇල්මැරිච්ච තත්වයට ඇතුල් වෙන්න පුළුවන්.
ආත්මික ලෙස මැරුණු ස්ථානයට එන්න පුළුවන් නමක් තියනවා කිතුනුවෙක් කියලා. නමුත් මැරිලා ඇතුලේ ඒ නිතිපර ගතිය ඇතුල් වෙන්න පුළුවන් අද දවසේදී අපි ප්‍රවේශම් විය යුතුයි. මක්නිසාද මේ කාලේ අපි ඉන්නවා අපි බොහෝ අපි වෙනත් එක එක දේවල් වල අපිට සමාහට අපිට සහභාගී කම නැහැ. එතකොට අපිට එකතු වීම නැහැ. හරි ලේසි ආත්මික සිසිල් භාවයට පත් වෙන්න. දැන් දැනගන්න මේ පාදේ වැදගත් ප්‍රකාශනයක් ලියලා තියෙනවා. ඔව්හු හොඳටම පිබිද හොඳටම ඇහැරුණාම උන්වහන්සේගේ තේජසය දුටුවෝය. මං කියනද දවසින් උන්වහන්සේගේ තේජසය දකින්න නොම්බර එක යාඥාවට ඇතුල් වෙන්න ඕනේ. නොම්බර දෙක හොඳටම පිබිදෙන්න ඕනේ. මොකද උන්වහන්සේ කිව්වේ අවදිව බැබලෙන්න, නැගිට බැබලෙන්න, නැගිටින්න ඕනේ, ආත්මය නැගිටින්න ඕනේ, මේ ආත්මික කම්මැලි කමෙන් එළියට එන්න ඕනේ, ආත්මික නිදි බර ගතියෙන් එළියට එන්න ඕනේ. ආමෙන්. ඔවුන් හොඳටම පිබිදුනාම උන්වහන්සේගේ තේජසය දැක්කා. අද දෙවියන් වහන්සේ කැඳවන සභාවට හොඳටම පිබිදෙන්න, හොඳටම පිබිදෙන්න. ස්වාමිනි, මම ඇල්මැරිච්චි තත්වයින්ට යන්නේ, මම මාව පුබුදු කරව ගන්නට යනවා ස්වාමිනි. දැන් බයිබලයේ අපිට ලොකු අවවාදයක් දෙනවා. රෝම 13:11 වෙනි පදේ, තවද කාලය දැන. බයිබලයේ කියනවා මේ කාලය නපුරුයි, ඒ නිසා කාලය නාස්ති කරන්න එපා. කාලය දැනගන්න අපිට වෙලාව ටිකයි තියෙන්නේ. එනම් දැන් නුඹලා නින්දෙන් පිබිද, නින්දෙන් අවදි වෙන්න කියලා කියනවා. ආමෙන්. නින්දෙන් අවදි වෙන්න. අද මම දන්නේ අපි කී දෙනෙක් මේ මොහොතේදී දේව වචන අසනවද කියා. ඔව්, අද ඔන්ලයින් යන්නේ. ඔව්, මට හෙට ආන්න පුළුවන්. ඔව්, ඔන්ලයින් යන්නේ, රැට නිදා ගන්න. අපි කී දෙනෙක් අද නින්දෙන් පිබිදලාද ඉන්නේ? බයිබලයේ වචනේ කියලා තියෙන නින්දෙන් පිබිද සිටින්ට හරි වෙලාවයි දැන. මේ හරි වෙලාව නින්දෙන් පිබිදෙන්ට. එසේ කරපල්ලා. හරිද? දෙවියන් වහන්සේ කියනවා මේ දිනපතා දේවල් වල අපි හිරවි, අපේ අවධානය එක එක දේවල් වලට මේ කාලේ යන්න පුළුවන්. අවධානය දෙවියන් වහන්සේකින් වෙනත් දේවල් වලට යන්න පුළුවන් මේ කාලේදී. උන්වහන්සේ කියනවා ඒ තුලින් අපේ දෙවියන් වහන්සේව අමතක වෙන තැනට එන්න පුළුවන්. උන්වහන්සේ කියනවා නින්දෙන් පිබිදෙන්න. උන්වහන්සේ කියනවා වැදගත් දෙයක් මෙතන, අප අදාහගත් කාලේදී තිබුණාට වඩා දැන් ගැලවීම අපට ලංව තිබේ. මොකද ඒකේ තේරුම අපිට ගැලවීම ලබලනේ තියෙන්නේ. නේද? ඇයි ගැලවීම ලංව තිබේ කියන්නේ? මේකයි මේකේ තේරුම. දෙවියන් වහන්සේ ඔබට දුන්නා වූ ගැලවීමේ ඒ අන්තිම ෆිනිෂින් ටච් එක, අන්තිම නිකන් අර ඔක්කොම ගේ හදලා මේ පොටි ගාලා අන්තිමටම ලස්සන පේන් පාරක් ගන්නවා වාගේ. දැන් උන්වහන්සේ කියනවා ඔව් ඔක්කොම දාලා දැන් ෆිලර් ගාලා පොටි දාලා ඔක්කොම දැන් කරලා දැන් අන්තිම ඒ කෝට් එක, පේන් කෝට් එක මම ගන්න යන්නේ. ඒ වගේම උන්වහන්සේ කියන්නේ මේ කාලේ ඇවිල්ලා තිබෙනවා. උන්වහන්සේ කියනවා මම ඔබට දුන්නා වූ ඒ ගැලවීමේ ඒ අන්තිම ක්‍රියාව, අන්තිම ක්‍රියාව මම කරගෙන යනවා. රෝම 13:12 වෙනි පදේ උන්වහන්සේ කියනවා රාත්‍රිය බොහෝසේ ඉක්ුත්ව ගියේ දවාලය ළඟය. මොකද උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ පුත්‍රයාගේ පැමිණීම ළඟය. ලේද රාත්‍රිය බොහෝ ඉක්ුත්ව ගියේ දවාලය ළඟ, එබැවින් අන්ධකාරයේ ක්‍රියාවල් අහක දමන්න, අන්ධකාරයේ ක්‍රියාවල් අහක දමන්න කියලා උන්වහන්සේ කියන. පාපේ අහකට දාන්න, අර කිලුටු වස්ත්‍ර අයින් කරන්න, පාපේ දේවල් පාපේ ක්‍රියාවල් අයින් කරලා ආලෝකේ ආයුධ පැලඳ ගන්න. දෙවියන් වහන්සේ දවසේ අපිට කියනවා අපි කොහොමද ආලෝකයේ ආයුධ පැලඳ ගන්න අද දවසේදී. චූටි දෙයක් අපි දැක්කොත් ලූක් 9:33 කියලා තිබෙනවා. දැන් පේත්‍රොස් දැන් ඇහැරිලා දැන් කියනවා තව කතන්දරයක්. තවද ඔවුන් උන්වහන්සේ වෙතින් වෙන්ව යද්දී පේත්‍රොස් තමා කියන්නේ කුමක්ද ඒ නොදැන, ආචාර්යනි අපට මෙහි සිටීම යහපත්ය.
එබැවින් කූඩාරම් තුනක් සාදමු ඔබට එකක් මෝසෙස්ට එකක් එලියාට එකක් අපි කූඩාරම් තුනක් හදමු දැන් මේ ස්ථානේ හරි යහපත් මෙතන පුදුම අභිමුඛයක් දැනෙන්නේ ඔබේ තේජසේ මැදියේ ඔව් දැන් තේජසේ රස ඔහුට ලැබිලා දැන් කියනවා මෙතන නියම අපි කූඩාරම් තුනක් සාදමු තුන්දෙනාට පේතෘස් මොකද්ද කරන්න හදන්නේ පේතෘස් හදනවා තුන්දෙනාම එකම මට්ටමේ දානවා පේතෘස් හදනවා යේසුස් වහන්සේත් එලියාගේ සහ මෝසස්ගේ මට්ටමේ දාන්න එතකොටම කටහඬක් ආවා පියාණන් වහන්සේගේ කටහඬ මොකද්ද ඇවිල්ලා කිව්වා මේ මගේ පුත්‍රයාණෝය මේ මාගේ තෝරාගත් තැනත්තේ ඔහුට ඇහුම්කන් දීපල්ලාය වලාකුලෙන් හඬක් නික්මුනේය වෙන තිදකින් කියනවා නම් වෙන කවුරුත් නොවේ එලියා එලියලා නොවේ මෝසස්ලා නෙවේ මගේ පුත්‍රයාව ඔබේ ජීවිතේ කේන්ද්‍රස්ථානය කරගන්න හල්ලෙලුයා මගේ පුත්‍රයා ඔබේ ජීවිතේ කේන්ද්‍රස්ථානය කරගත්තොත් එතනයි තමයි තේජසේ අද්දකින්ට යන්නව ස්ථානය හල්ලෙලුයා ක්‍රිස්තුස් වහන්සේ හල්ලෙලුයා ක්‍රිස්තුස් වහන්සේ එනිසා තේජසේ නැත්තම් ආලෝකේ ආයුධ පැලඳගෙන එක විදියක් තමයි ඔබ කොලෝසී 1:27 ඔබ පැලඳ ගන්නවාද කොලෝසී 1:27 වෙනි පදයේ ඒක පැලඳ ගන්නවාද ඒ වචනේ අපි පැලඳ ගනිමුද සබාවක් හැටියට මොකද ඒ වචනේ කියා තිබෙන්නේ අන්‍ය ජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජ සම්පත කිමෙක්ද කියා තේජසේ සම්පත් තිබෙනවා සුවේ සම්පත ජයග්‍රහණේ සම්පත ආශ්චර්යමත් ක්‍රියාවල සම්පත දේවදූත සේවේ සම්පත තේජසේ සම්පත් තිබෙනවා හල්ලෙලූයා ඒ සම්පත් අපිට අයිති දෙවියන් වහන්සේගේ ශුද්ධවන්තයන්ට දන්වන්නට කැමති උස්සේක මොකද්ද ඒ වනාහි තේජසේ බලාපොරොත්තු වන නුඹලා සිටින ක්‍රිස්තුස් වහන්සේය මොකද්ද මේ පදයෙන් අදහස් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ මා තුළ සිටින නිසා මට තේජසේ බලාපොරොත්තු වෙන්න පුළුවන් හල්ලෙලූයා ක්‍රිස්තුස් වහන්සේ මා තුළ හල්ලෙලූයා මේ මගේ ප්‍රේමවන්ත පුත්‍රයා ඔහුට ඇහුම්කන් දී ඔබේ අවධානය වෙන කවුරුත් නොවේ එතුමා ක්‍රිස්තුස් ඔබේ ජීවිතේ කේන්ද්‍රස්ථානය කරගන්න අද දවසේදී ඒ ක්‍රිස්තුස් වහන්සේ ඔබේ හදවතේ වැඩවසනවා. දැන් උන්වහන්සේ කියනවා තේජසේ අද්දකින ඔප්පුව ඔබට ලැබිලා තියෙන්නේ ක්‍රිස්තුස් මා තුල නිසා. මම තේජසේ බලාපොරොත්තු වෙනවා. ඒ බලවත් අභිමුඛය මා තුලින් නිදහස් වෙන්න යනවා. ඒ අභිමුඛයේ ආශ්චර්ය මැදේ මම අද්දකින්ට යනවා. මං හොඳ නිසා නොවේයි. මම හොඳ ක්‍රියාවල් කරන නිසා නොවේයි. මගේ ධර්මිෂ්ඨකම නිසා නොවේයි. ක්‍රිස්තුස් වහන්සේ මා තුල නිසා දෙවියන් වහන්සේ කියනවා මහිමය බලාපොරොත්තු වෙන්න. මහිමය අපේක්ෂා කරන්න. බයිබලයේ බලාපොරොත්තු කියන වචනේ තේරුම තමයි යහපත අපේක්ෂා කිරීම යහපත අපේක්ෂා කිරීම ස්වාමිනී යහපත එන්ට යනවා ආමෙන් තේජසේ එන්ට යනවා හල්ලෙලූයා තේජසේ අද්දකින්ට යනවා ඇයි ක්‍රිස්තුස් මා තුල නිසා හල්ලෙලූයා ක්‍රිස්තුස් මා තුල නිසා තේජසේ බලාපොරොත්තු වෙන්න ඔබට සැකයක් එනවා නම් තේජසේ අද්දකීද ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල නම් ඒකට යොමු කරන්න ඒ ඒ ඒ සත්‍යතාවයට පිබිදෙන්න ඒ සත්‍යතාවයට අවදි වෙන්න ඒ සත්‍යතාවයට අපි ඇහැරෙන්න හල්ලෙලූයා හල්ලෙලූයා ස්තුති වේවා අන්තිම දේ තමයි මම කතා කරන්නේ තේජසය වාතාවරණය වෙනස් කරනු ලබනවා තේජසය වාතාවරණය වෙනස් කරනු ලබනවා දැන් මෙන්න අපි දකින මේ ස්ථානයේදී අපි දකින ලූක් 9:34 වෙනි පදේ කියත් වෙනවා ඔවු මේ කාරණා කියද්දීම වලාපටලයක් පැමිණ ඔවුන් මැත්තේ පැතිර නැත්තන් වසා ගත්තේ ඒකයි හරි තේරුම වසා ගත්තා වලාකුලක් වසා ගත්තා වලාකුල ඇතුළු කළෝ බයපත් වූ ඉතින් මෙතන අපි විශේෂයෙන් මම කැමති මේ වසා ගත්තා කියන වචනය තැන් දෙකක මා දකිනවා ඒ දෙක කියෙව්වම අපිට වැටහෙනවා තේජසය වාතාවරණය වෙනස් කරයි. පළමුවිනි වතාව
අපි දකින්නේ මේ වසා ගත්තා එදා ඒ ඒ ඒ තේජස පේත්‍රස් යොහාන් යාකොබ්ව වසා ගත්තා හලෙලූයා මෙන්න තවත් කෙනෙක් වසාගත්තු ආකාරය අලුත් කිවිසුමේ ලූක් සුභාරංචියේ 34 වෙනි පදේ අපි දකිනවා මේ ස්ථානයේ මරියා තුමී පොරොන්දුවක් ලැබුණා යේසුස් වහන්සේ ඇතුළෙන් බිහිවෙන්ට යනවා කියලා මරියා දේවදූතට කතා කරන මා පුරුෂයෙක් නැඳින සිටින බැවින් මේක වන්නේ කෙසේදයි කීවාය ඉතින් මෙතන තමයි තේජසය මෙතන මිනිස්සු උපකාරය මිනිස්සු හැකියාව මිනිස්සු ශක්තිය නැතුව යම් දෙයක් සිදුවෙන්ට යනවා මරියා තුමී තුල ඒක තමයි තේජසය හරිද යේසුස් කන්‍යාවක් තුලින් එත තේජසය දකින්ට යනවා හරිද ඈ කියනවා මට පුරුෂයෙක් නැහැ එතන තමයි තේජසය නිදහස් වෙන්නේ මොකද එතන මිනිස්සු ශක්තිය නොමැතිව ආශ්චර්යමත් දෙයක් සිදුවෙන්ට යනවා එතකොට දේව දූතයාට උත්තර දෙමින් ඔබට මිනිස්සෙක් අවශ්‍ය නැහැ කියලා කියන්නේ ශුද්ධ ආත්මයන් වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක මේ ශුද්ධ ආත්මයයි ඔබ මත පැමිණ තිබෙන්නේ Hallelujah. මේ ශුද්ධාත්මයයි වෙන ශුද්ධාත්මයක් නෙමෙයි මේ ග්‍රේඩ් දෙකේ ශුද්ධාත්මයත් ග්‍රේඩ් තුනේ ශුද්ධාත්මය නෙවෙයි හරිද ඒගොල්ලොන්ට තිබ්බේ නම්බර් 1 එකේ ශුද්ධාත්මය අපිට තියෙන 2 3 එහෙම නැහැ එකම ශුද්ධාත්මෙන් වහන්සේ ආව වසාගත් ශුද්ධාත්මෙන් වහන්සේ බයිබලේ කියනවා ශුද්ධාත්මෙන් සුමකිරේ පැමිණි මහත්මෙන්ගේ අනුභවය නුඹ වසා ගන්න යන්න වසා ගත්තා කියලා වචනේ වසා ගත්තා එදා ඒ පේත්‍රස් යොහාන් යාකොබ කන්ද උඩ යේසුස්වස යාඥා කරද්දී තේජසී නිදාසනම වසා ගත්තම ඒ වචනේමයි ග්‍රීක වචනේමයි මෙතන කියන්නේ වසා ගත්තා ඒ අභිමුඛයේ වසා ගත්තා දේව අභිමුඛයේ යම් කෙනෙක්ව වසා ගන්නවා කියන්නේ ඒක තේජසේ ප්‍රකාශනයක් දැන් ඒ තේජසෙන් ඇය වසාගෙන ඉන්න අවස්ථාවේදී ඇය යනවා සෙකරියස්ගේ ගෙදරට ඇතුල් වී එලිසබෙත් ඇය යනවා ආචාර කලාය ඇය යනවා එලිසබෙත්ගේ ගෙදරට යනවා ඇය කොහොමද කියලා බැහැ දකින්න යනවා දාලා එලිසබෙත් ගෙදරට ගියාම එලිසබෙත් ආචාර කෙරුවා මන් දන්නේ සුභ උදෑසනක් කිව්වද කියලා මන් දන්නේ ශාලෝම් කිව්වද කියලා මන් දන්නවා යේසු පිටයි අනිවාර්යෙන් කියලා නෑ නමුත් මන් දන්නේ හලෝ එලිසබෙත් කිව්වද කියලා මන් දන්නේ නමුත් බයිබලේ කියනවා ඇය ආචාර කෙරුවම ඇය ඒ එක වචනයක් ඇගේ මුකෙන් ප්‍රකාශ කෙරුවම ඇගේ හඬ නිදහස් වුණාම ඒ නිවසට ඒ නිවසේ වාතාවරණය වෙනස් වුණා දේව අභිමුඛේ වසාගත්තු කෙනා යම් ගෙදරකට ඇතුල් වෙනකොට ඒ ගෙදරේ වාතාවරණය වෙනස් වෙන්න යනවා මොකද්ද සිදුනේ ඒ ස්ථානයේදී බයිබලේ කියනවා ඒ එලිසබෙත්ගේ කුසේ දරුවා පැන පණින්න පටන් ගත්තා උඩ පණින්න පටන් ගත්තා එවිට එලිසබෙත් ශුද්ධාත්මෙන් පූර්ණ වුණා එලිසබෙත් ශුද්ධාත්මෙන් පූර්ණ වුණා මරියතුමිය ඇයට යාඥා කළේ නැහැ එලිසබෙත් ශුද්ධාත්මෙන් පිරේවා කිව්වේ නැහැ මරියතුමිය ගෙදරට ඇවිල්ලා හලෝ හලෝ එලිසබෙත් එච්චරයි කිව්වේ ආමේ ඒ කටහඬ වාතාවරණය වෙනස් කළා මං කියන්න මේක බලවත් සුභාරංචියේ ආයුධයක් වෙන්ට යන ඔබගේ කටහඬ වාතාවරණය වෙනස් කරන්නට යනවා ඔබ ශුද්ධාත්මෙන් ඒ පිරිසිදුනකොට ඔබ ශුද්ධාත්ම තේජසෙ ඔබ නිදහස් වෙනකොට ඔබ 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 යම් කෙනෙක්ට ආචාර කරනකොට ඒ තැනත්තා කියන්ට යනවා මොකද්ද මගේ ඇතුලේ උඩ පණින්න පටන් ගත්තා මගේ කලකිරීම පහවෙන්ට පටන් ගත්තා මගේ කැක්කම ඉවත් වෙන්න පටන් ගත්තා මගේ දුක පහවෙන්ට පටන් ගත්තා ඔබගේ කටහඬ ඇසුනම මගේ හදවත ප්‍රීතියෙන් උඩ පණින්න පටන් ගත්තා මොකද්ද මට කියන්න ඔබ කවුද හලෙලූයා මං කියන්නම් අද දවසේදී ඒ කියන්නේ මේ තේජසේ වාතාවරණය වෙනස් කරයි ඒකයි ඔබට කියන්න හදන්නේ මේ එකම ශුද්ධාත්මමය හලෙලූයා මේ 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 මේගලොන්ට විශේෂ අත්දැකීමක් නෙවෙයි
ඒ තේම අපි තුලින් උන්වහන්සේ කරන්ට බලා සිටිනවා ඔබගේ කටහඬ පාවිච්චි කරන්ට සුභාරංචියට බිඳුනු සිත ඇසුව කරන්ට ආමෙන් ඔබගේ කටහඬ පාවිච්චි කරන්ට ඉන වහලුන් මුදවන්ට හලෙලූයා ඒ වචනේ තුලින් ඔබ කතා කරද්දී ඔබ ආචාර කරද්දී ඒ ඒ ඒ අයගේ හදවත වෙනස් වෙන්න යනවා මෙතන ඒකයි සිදු වුනේ එලිසබත් ශුද්ධාත්මෙන් පිරුනේ මරියාගේ කටහඬ ලස්සන නිසා නෙවෙයි නෑ අභිමුඛේ ඇව වසාගෙන තිබුණා හල්ලෙලූයා අර වචනේම වසාගෙන තිබුණා හල්ලෙලූයා මං කියන්නම් අද දවසේදී මේ අත්දැකීම ඔබ සොයන්ට පටන් ගන්නවද හල්ලෙලූයා මොන ආශිර්වාදයක් වේද සමහරට ඔබ ටෙලිෆෝන් එකෙන් දුරකථනෙන් යම් කෙනෙකුට කතා කරලා ඔබ හලෝ කියනකොට අර කෙනා උඩ පනින්න පටන් ගන්නව මොකද්ද වෙනවා හල්ලෙලූයා මං කියන්න අද දවසේ උන්වහන්සේ බලා සිටින්නේ ඔබගේ මුඛය පාවිච්චි කරන්න ආමෙන් දිලිඳුන්ට සුභාරංචිය හලෙලූයා අද දවසේදී මේ තේජසේක ලක්ෂණයක් තමයි අද දවසේ ඔබ බලවත් කටහඬක් වෙන්ට යනවා ආමෙන් හලෙලූයා ඔබගේ වචනවල බලය තුලින් වාතාවරණ වෙනස් වෙන්ට යනවා මේ සති කීපයකට ඉස්සෙල්ල මම පාස්ටර්ස්ලගේ ෆෙලෝෂිප් එකේට මම මේ කතා කරුවා Zoom එකෙන් කතා කරුවා මම කතා කරුවේ තේජසේ ගැන මම කතා කරලා ඉවරුනාම ඒ සභාපති මට කිව්වා ඔබ ඒ කියන්නේ ඔහු එතනම සාක්ෂියක් දැරුවා ඔහු කිව්වා මේ දේම ඔහුමට කිව්වා ඔහු කිව්වා ඔබ කතා කරද්දී එලිසබෙත්ගේ කුසේ බබා උඩ පැනලා වාගේ මගේ හදවත උඩ පනින්න පටන් ගත්තා ප්‍රීතියෙන් යම් දෙයක් සිදුවෙන්න පටන් ගත්තා මගේ ඇතුළාන්තරේ මං කියන්නම් අද දවසේදී මම ඒ දේ ඔබට නිදහස් කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලයෙන් ඒ තේජසේ ඔබ තුලින් නිදහස් වෙනකොට ඔබගේ කටහඬ අසද්දී මිනිසුන් ශුද්ධාත්මෙන් පිරේවා නිදහස් වේවා හලෙලූයා කලකිරීම පහ වේවා තනිකම ඉවත් වේවා දුක පහ වේවා ඕ බියවල් ඉවත් වේවා කතා කරද්දී ඕ ශුද්ධාත්මෙන් පිරේවා ස්වාමිනි ඒ ඇතුළාන්තරේ වෙනස් උඩ පැනීමක් සිදු වේවා ස්වාමිනි ස්වාමිනි බොහෝ අය ගැලවීමට ස්වාමිනි ඔබගේ දරුවන්ගේ කටහඬ නිදහස් වේවා ස්වාමිනි ඔවුන් ඔෆිස් එකට යන විට ඔවුන්ගේ වැඩ කරන ස්ථානයට යනකොට ඔවුන් ගුඩ් මෝර්නින් කියන විට ස්වාමිනි ඒක නිකං වචන දෙකක් නෙවෙයි වෙන්ට යන්නේ ස්වාමිනි ඒ තේජසේ ඒ සෙවනල් ඒ තේජසේ වැස්ම නිදහස් වී ස්වාමිනි වාතාවරණය වෙනස් කරන්ට යනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බල නාමය කියලම අවසන් කරනවා මේ තේජසේ තිබෙන නැත්නම් මේ වැස්ම වසා ගැනීම වසා ගත්තේ කියන ඊළඟ ස්ථානය තමයි මන් දකින්නේ ක්‍රියාපොතේ 5 පරිච්ඡේදයේ 15 පදේ මේ ස්ථානයේද අපි දකිනවා බොහෝ ලෙඩ රෝග අය වීදිවල තබනවා බොහෝ අය මේ ස්ථානයේදී ඇඳන්වල සහ යහන්වල ඔවුන්ව තබනවා ඒ මොකද බයිබලේ කියනවා පේත්‍රස් ඒ පාරේ ගමන් කරද්දී පේත්‍රස්ගේ සෙවනැල්ල පමණක් යම් රෝගියෙක් පිට වැටෙන පිණිස ඔවුන් වීතිවල ගෙනවිත් ඇඳන්වල යහන්වල තැබූ දැන් ආගන්න මෙතන සෙවනැල්ල කියන වචනේ සඳහන් කරලා තියෙනවා ආගන්න පේත්‍රස්ගේ සෙවනැල්ලේ කිසි බලයක් නැහැ පේත්‍රස්ට විශේෂ සෙවනැල්ලක් නැහැ හරිද ඔබට මටයි තියෙන සෙවනැල්ලයි හොර තිබුණේ නමුත් එතන සෙවනැල්ල කියන වචනේ ග්‍රීක අර්ථය තමයි වසා ගත්තේ අර මරියතුමිව වසා ගත්තේ එදා අර කන්ද උඩ ඒ තේජසේ වසා ගත්තේ ඒ අභිමුඛය ඒ තේජසේ ඔහු වසාගෙන තිබුණු නිසා ඔහු පාරේ ගමන් කරන විට හලෙලූයා අවට ඉන්න අය සුව වෙනවා ඒ තේජසේ ඔහුගේ ජීවිතයේ තේජසේ සීමාවෙන සෙවනැල්ලේ සීමාවට මිනිස්සු ඇතුල් වුණාම ඔවුන් සුවපත් වෙන්න පටන් ගත්තා යේසුස්ගේ බලවත් නාමයේ බලයෙන් හලෙලූයා දවසේදී ඕ ස්තුති ස්වාමිනි ඔබ කියයි අයියෝ මේක නිකන් මේ ඈත දෙයක් මම කොහොමද මං කියන්න යේසුස් වහන්සේ කිව්වා මා නුඹලා මා කරපු ක්‍රියාවල් කරන්නේය ඊට වඩා බලවත් ක්‍රියාවල් කරන්නේය
කාටද අද පුළුවන් විශ්වාස කරන්න කාටද පුළුවන් ඊට වඩා බලවත් ක්‍රියා කරන මට්ටමට ඇතුල් වෙන්න කාටද ඇදහිල්ල තියෙන්නේ අද දවසේදී යේසුස්ගේ නාමේ බලයෙන් අද දවසේ පේත්‍රස්වම පාවිච්චි වුණා නම් උන්වහන්සේට බැරිද ඔබව පාවිච්චි කරන්න ඔබ ඔබ ඉන්න අවටාය වාතාවරණය වෙනස් වෙන්න යනවා ඒ හල්ලෙලූයා ඔබේ නිවසට යනකොට එයා සුවපත් වෙන්න යනවා හල්ලෙලූයා පේත්‍රස් කාටවත් යාඥා කළේ නැහැ ඔව් 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 උන්ියම් පාරේ යනවා ඔව් පාරේ යනවා ඔව් පාරේ යනකොට ලෙඩාය නැකිටිනවා කොරු හැවිදිනවා යක්ෂ ආත්ම දුරු වෙනවා ඔව් එක යනවා ඔහුගේ වැඩේ බලාගෙන ඔව් පාරේ යනවා අවට ඔහුගේ සෙවනැල්ලට නැත්තම් ඒ තේජසේ ආවරණය ඒ තේජසේ වාතාවරණය වෙනස් කරන්න පටන් ගත්තා ආමෙන් 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 දැන් අන්තිමේදී අපි දකිනවා අන්තිමේදී කියන ලූක් 9:36 හඬ පැමිණි කල යේසුස් වහන්සේ තනියම සිටිනවා පෙනුනේ අන්තිමට ඉතුරුනේ යේසුස් විතරයි එලියාලා ගිහිල්ලා මෝසස්ලා ගිහිල්ලා නමුත් අන්තිමේදී ඉතුරුනේ යේසුස් වහන්සේ විතරම ඔබට කියන්න කැමති බොහෝ අය යයි නමුත් එක්කෙනෙක් ඔබ සමග සදහටම සිටී තුමාගේ නම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුරු දාලා ගිය කවුරු අතහැරලා ගියත් මම කියන්න එක්කෙනෙක් ඔබ සමග සදහටම සිටින්නේ ඔක්කොමල ගියා යේසුස් විතරක් සිටියා හරිද අර පැත්තේ හිටපු එලියා නැහැ මේ පැත්තේ හිටපු මෝසස් නැහැ දැන් බයිබලයේ අන්තිමට මම කියනවා යොහාන් 1:14 කියලා තිබෙනවා තවද වාක්‍යානෝ මාංශවත් වී of the යේසුස් මාංශවත් වී කරුණාවෙන්ද එක පැත්තක් සත්‍යතාවෙන්ද අනිත් පැත්ත පූර්ණව අප අතරේ වාසය කළසේක පියාණන් වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයන් වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය අපි දුටි මොවා අද දවසේ අපිට එලියා කෙනෙක් සහ මෝසස් කෙනෙක් උන්වහන්සේගේ දෙපැත්තේ අවශ්‍ය නැහැ ඊට වඩා බලවත් දේවල් දෙකක් දෙපැත්තේ තියෙනවා එකක් තමයි කරුණාව එකක් තමයි කරුණාව අනුග්‍රහය නොවරදින ප්‍රේමය කියන නොවරදින ප්‍රේමය මගේ එක පැත්තක් තියෙනවා අනිත් පැත්තේ තියෙන්නේ විශ්වාසවන්තකම නැත්තම් සත්‍යතාවයේ විශ්වාසවන්තකම අනිත් පැත්තේ තිබෙන නිසා උන්වහන්සේ කියනවා අපිට උන්වහන්සේගේ තේජසය අත්දකින්ට අපිට පුළුවන් මක් නිසාද ඒ නොවෙනස් වෙන ප්‍රේමය නොවරදින ප්‍රේමය සහ එක පැත්තක් විශ්වාසවන්තකම අනිත් පැත්තේ තිබෙන නිසා උන්වහන්සේ කියනවා ඔබට උන්වහන්සේගේ මහිමය අත්දකින මහිමය නිදහස් කරන මහිමය ප්‍රකාශ වෙන ස්ථානයට ඔබට අද දවසේ එන්ට උන්වහන්සේ සුදුසුකම ඔබට දීලා තිබෙන්නේ හල්ලෙලූයා ස්වාමිනේ ස්තුති පියාණෙනි නිසාද දවසේදී ස්වාමිනි මං යාඥා කරන යේසුස්ගේ බලවත් නාමයෙන් තේජසය වාතාවරණය වෙනස් කරයි තේජසේ වාතාවරණය වෙනස් කරයි අද දවසේ මා ඉල්ලා සිටිනවා බොහෝ අය පාවිච්චි වෙන්න මේ කාලයේදී ඔවුන් කතා කරද්දී ඕ ස්තුති ජීවිත වෙනස් වෙන්න හල්ලෙලූයා ස්වාමිනේ තේජසේ වසාගන්ට ඕ වසාගන්ට හල්ලෙලූයා වසාගන්ට ස්වාමිනේ හල්ලෙලූයා අපිට වලාකුලක් ඕනේ වලාකුලක් එනකම් බලාගෙන ඉන්න ඕනේ ශුද්ධ ආත්මනන් වහන්සේගේ ප්‍රකාශ වීම තමයි තේජසය කියන්නේ ඔබට ශුද්ධ ආත්මනන් වහන්සේ ඉන්නවා නමුත් යාඥා කරද්දී ඉන්න ශුද්ධ ආත්මනන් වහන්සේ තේජසයෙන් ප්‍රකාශ වෙන්න යනොත් තේරෙනවද මම කියන්න හදන දේ යාඥා කරද්දී හල්ලෙලූයා මම කියන්න විශේෂයෙන් ශුද්ධ ආත්මෙන් යාඥා කරන්න මොකද ඒ මහිමේ තලයට ඇතුල් වෙන බලවත් යතුර තමයි ශුද්ධාත්මෙන් යාඥා කිරීම. ආමෙන්. 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 හල්ලෙලූයා. ස්තුති ස්වාමිනේ. ස්තුති ස්වාමිනේ. හල්ලෙලූයා. ඕ ප්‍රසංසා වේවා. යේසුස් වහන්සේ. ඕ තේජසේ රජතුමානි.
තේජසේ රජතුමානිනි අපගේ විවෘත වෙච්ච දොරවල් වලින් පිටවෙන්න බලෙන් 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 ඕ හැලෙලූයා අපේ ජීවිතේ හැම දොරක්ම පිරිසිදු වේවා තේජසේ රජතුමා මහිමෙන් අප තුලින් ප්‍රකාශ වෙන්න ඒ ප්‍රකාශ වෙනකොට හැලෙලූයා වාතාවරණය වෙනස් වේවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමේ බලේ ආමෙන් 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 දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරව යේසුස්ගේ නාමේ ආමෙන්